එතකොට අපේ අද වැඩසටහන අවසාන භාගයට එළඹිලා තිබෙනවා. ඉතාමත්ම සාර්ථකව මම හිතන්නේ අපි දෙදෙනාට සංවාදයේ සිදු වුණා තාරක නානක මහත්මයා සහ මාතර. එතකොට අපි තව විනාඩි 5ක වුණ කාලයක් තිබෙනවා ඔබතුමාට. මම අවසාන වශයෙන් ඔබතුමා තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක්, අර කිව්වා වගේ දැන් ඔබතුමාගේ පියා ප්‍රබුද්ධ දේශපාලනඥයෙක් මගේ ඇසට අනුව නම් අපි මගෙනත් කලින් කතා කරලා තියෙනවා, දැනුමක් තිබෙන පරක් තිබෙන දේශපාලනඥයෙක්. ඉතින් නමුත් ඔබතුමාම කිව්වා ඔබතුමා පියාගේ අතේල්ලා නෙවෙයි දේශපාලනට ආවේ කියලා තාත්තා ප්‍රත්‍යක්ෂේ වුණාට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි බරක් තිබෙන දේශපාලන දර්ශනය පිළිබඳ අවබෝධයක් තිබෙන රට ගොඩනැගීමට වැඩපිළිවෙලක් ඇති තරුණයින්, විශේෂයෙන්ම මේ රටේ මේ පරිවර්තනය කිරීමට අවශ්‍ය දායකත්වය සඳහා එකතු වෙයි කියලා. ඉතින් ඔබතුමාටත් ඒ අවස්ථාව අනාගතේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ වැඩසටහන තුලින් ඔබතුමාට අවස්ථාවක් ලබා දෙන විනාඩි දෙකක පමණ කාලයක් අරගෙන අවසාන වශයෙන් මේ රටේ තරුණයින්ට ඔබතුමාට දෙන්න පුළුවන්, තරුණයෙක් විදිහට දෙන්න පුළුවන් පණිවිඩය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහන සහභාගී වීම පිළිබඳ ඔබතුමාගේ පණිවිඩය දෙන්න මේ රටේ තරුණයින්ට. බොහොම ස්තුතියි ප්‍රියංකර මහගමුණුගේ මහත්මයා, වෛද්‍යතුමා, මගේ සහෝදර ප්‍රජලකරුවා. මා හිතන්නේ තරුණයන්ට අපි කිව යුතු කාරණේ තමයි මේ විගටම කියාගෙන ආවේ. මේක වෙන කාගේවත් සටනක් නෙමෙයි, මේක ඔබේ සටන. මේ රට අයිති 60 පැනපු 70 පැනපු දේශපාලඥයන්ටවත්, එහෙම නැත්නම් ඔබේ අම්මා තාත්තටවත්, ඔබේ වැඩිහිටි පරම්පරාවටවත් නෙමෙයි මේ රට අයිති ඔබට. ඔබට වගකීමක් තියෙනවා මේ රට ඔබේ දෙමෝපියෝගේ පරම්පරාව ඔබට දුන්නට වඩා අඟලකින් හරි අඩියකින් හරි හැතැම්මකින් හරි ඉදිරියට ගෙනහිල්ලා ඔබෙන් පස්සේ එන පරම්පරාවට බාර දෙන්න. ඒ වගකීම ඉෂ්ට කරන්නට නම් ඔබ මේ සමාජ ව්‍යුහය තුළ දේශපාලනය නියැලෙන්නටම අවශ්‍යයි. දේශපාලනය නියැලෙනවා කියන්නේ තරඟකාරී මැතිවරණ දේශපාලනය නියැලෙන එක කියලා වර්ධව වටහා ගන්න සුදු නැහැ. නමුත් සමාජ ප්‍රශ්න කෙරෙහි, සමාජ අසාධාරණකම් කෙරෙහි ක්‍රියාකාරීව මැදිහත් වෙන්න, ඒ වැරදි දේ වෙනස් කරලා නිවැරදි දේ කරන්න ඔබට දිය හැකි දායකත්වය ඔබ ලබා දිය යුතුමයි. මේක අත්හැරලා පැනලා යන එක බොහොම පහසුයි. හැබැයි ඉතිහාසයේ කවදාවත් යුද්ධ පිටිය අත්හැරලා පැනලා ගියපු සොල්දාදුවන්ගේ නම් කියවෙලා නැහැ. ඉතිහාසයේ කියවුනා නම් කියවුනේ යුද්ධෙ දිනක් වැරදුනා අවසාන මොහොත වෙනකන් තමන්ගේ ලේ දහදිය කඳුළු විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතය පවා කැප කරලා සටන කරපු සොල්දාදුවන්ගේ නම් විතරයි ඉතිහාසය රැඳෙන්නේ. ඒක මතක තියාගන්න කියන එක මතක් කරමින් මාව මේ බොහොම මාව මේ වැඩසටහනට එකතු කරගත්තු සහයතු කරගැනීම සුදුසුයි කියලා විශ්වාසයක් ඇති කරගත්ත වෛද්‍ය ප්‍රියංකර මහගමුණුගේ නැත්තුමාටත්, ඒ වගේම ඔහුගේ කාර්ය මණ්ඩලයටත්, ඉතින් මේ වැඩසටහනට එක් වෙලා අපි අදහස් අහගෙන හිටපු සියලු දෙනාටමත් මගේ ස්තුතිය සහ ගෞරව ප්‍රකට කරමින් සමුගන්න අවස්ථාව ලබා දුන්නු නිසා. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් තාරක නානකර මහත්මයා. අපි ආයේ හමු වෙවි නුදුරෙදි. එදාට අපේ මේ වැඩසටහන, අපි මේ හිතපු දේවල් අපිට කරන්න පුළුවන් විදියක් ගැන අපි එකතු වෙලා කල්පනා කරමු. බොහොම ස්තුතියි. සුබ රාත්‍රිය.